ශිෂ්‍යත්ව හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව හරි ලේසි පාඩම් මාලාවට අහුන්කම් දෙන අපේ පුංචි දුවලා පුතාලා ඔන්න ඊයේ අපිට ප්‍රශ්න කීපයක් යොමු කළා. ඉතින් ඊ අපේ වැඩසටහන අවසන් වෙනකොටම තමයි අපේ පුංචි දුල පුතාලා අපිට කතා කළේ. මං අද හිතුවා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔව් පුංචි දුවේ පුතේ, පිළිතුරු කියනවට වඩා මම ආසයි අපේ පුංචි දරුවන්ට එවැනි ගණිත ගැටලු වලට පිළිතුරු හොයාගන්නේ කොහොමද, සකස් කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. මං පළමුවෙන් ලැබුණු ගාණක් ගැන කතා කරන්නම්කෝ. දුවගේ සහ මවගේ වයස් වල පරතරය අවුරුදු 30ක්. දෙදෙනාගේ වයස් වල එකතුව අවුරුදු 52යි. වයස වෙන වෙනම සොයන්න. පුංචි දුවේ පුතේ, මම මෙන්න මෙහෙම කිව්වොතින් අඹ ගෙඩියක් සහ දොඩම් ගෙඩියක මිලෙහි එකතුව රුපියල් 25යි. අඹ ගෙඩිය දොඩම් ගෙඩියට වඩා රුපියල් 5ක් වැඩි. දැන් දෙන්නගෙම එකතුව රුපියල් 25යි. වැඩි කවුද? අඹ ගෙඩිය 5ක් වැඩි. අපි පළවෙනියෙන්ම කරන්නේ මේ වැඩි කොටස 5යි කිව්ව කොටස ඉවත් කරනවා. එතකොට 20ක් ඉතුරුයි. මේ 20 දැන් දෙන්නටම සමානව දෙනවා. අඹ ගෙඩියට රුපියල් 10යි, දොඩම් ගෙඩියට රුපියල් 10යි. අර ඉවත් කරපු පහ වැඩි කෙනාට නැවත දෙනවා. ඒතර එක්කිනෙකුට 15ක් වෙනවා වැඩි කෙනාට, අඩු කෙනාට 10ක් වෙනවා. මෙන්න මේකට අපි කියනවා පරතරය කියලා. වැඩි සහ අඩු අතර තියෙන වෙනසට අපි කියන්නේ පරතරය කියලා. ඒතර දුවගේ සහ මවගේ වයස්වල පරතරය. පරතරය කිව්වහම අම්මා වැඩි, දුව අඩුයි. දෙදෙනාගේ පරතරය අවුරුදු 30යි. දෙදෙනාගේ වයස්වල එකතුව අවුරුදු 52යි. දැන් අපි මොකද කරන්නේ? 52 න් අඩු කරනවා 30ක්. 52 න් 30ක් ගියාම අපිට පිළිතුරු ලෙස ලැබෙන්නේ 22යි. දැන් අපි දන්නවා වැඩි කෙනාට 30 දුන්නා 22 දෙකට බෙදනවා. 22 දෙකට බෙදුවාම 11යි කියලා ලැබෙනවා. එතකොට දූගේ වයස අවුරුදු 11යි, මවගේ වයස ඒ අවුරුදු 11ට අවුරුදු 30ක් එකතු කරන්න ඕනේ. එතකොට මමගේ වයස අවුරුදු 41ක් වෙනවා. පුංචි දුවේ පුතේ, සමහර වෙලාවට අපිට ලැබෙනවා ඔය දෙකෙන් බෙදෙන්නේ නැති ඉලක්කම්. ඒ වගේ වෙලාවට අපි කරන්න ඕනේ මාස 6යි කියලා දෙපැත්තට ගන්න ඕනේ. ඒ වගේ ගැටුවක් ලැබිච්ච වෙලාවක කලබල වෙන්න එපා. අපි උතුමු දෙදෙනාගේ වයස්වල වෙනස අයින් කළාම අවුරුදු 21ක් ආවා කියලා. ඒ වගේ වෙලාවට අපි කරන්නේ 21 දෙකට බෙදනකොට 10යි මාස 6යි, 10යි මාස 6යි කියලා ගන්නවා. එහෙනම් පුංචි දුවේ පුතේ, අපි දැන් තවත් අපේ පුංචි දුවලා පුතාලා මෙමු ගානක් කතා කරනවා. බලන්නකෝ මේ ගාන. තනූජ් සහ හර්ෂ ළඟ ඇති මුදල්වල එකතුව රුපියල් 1100යි. තනූජ්ට වඩා රුපියල් 300ක් හර්ෂ ළඟ ඇතනම් දෙදෙනා ළඟ ඇති මුදල් වෙන වෙනම ලියන්න. දැන් මේ වගේමනේ, අපි තනුජ් කියලා ලියනවා, හර්ෂ කියලා ලියනවා. දැන් දෙදෙනාගේම එකතු 1100යි. එතන මේකේ වැඩි කෙනා තමයි හර්ෂ. එහෙනම් 1100 න් 300ක් අපි අයින් කරනවා. හර්ෂ ළඟ 300ක් වැඩිනේ. එහෙනම් 1100 න් 300ක් අපිට අඩු කරාම අපිට එනවා 800ක්. අපි මොකද කරන්නේ? මේ 800 දෙකට බෙදනවා. 400යි අනිත් පැත්තටත් 400යි. නමුත් අපි අර වැඩි කෙනාට 300ක් අයින් කරානේ. ඒ 400ට මේ 300 එකතු කරනවා. එතකොට හර්ෂගේ ගාණ වැඩි කෙනාගේ ගාණ රුපියල් 700ක් වෙනවා. ඒ වගේම තනුජ්ගේ ළඟ ඇති මුදල රුපියල් 400ක් වෙනවා. එහෙනම් පුංචි දුවේ පුතේ, දැන් අපි දන්නවා වෙනසක් ගැන කතා කළාම, වැඩි හෝ අඩු කියන වෙනස ගැන කතා කරාම ඒ වැඩි කොටස අපි ඉවත් කරනවා. වෙනස ඉවත් කරනවා. වෙනස ඉවත් කරලා ඉතුරු කොටස දෙකට බෙදලා දෙදෙනාට දීලා වැඩි කෙනාට අර ඉවත් කළ කොටස නැවත ලබා දෙනවා. එන අපේ පුංචි දුල පුතාලා නැවත නැවතත් මෙවැනි ගැටලු ලැබුණාම සකස් කරලා තමන් සතුටු වෙන්න නිවැරදි පිළිතුරු ලබාගෙන. හොඳයි පුංචි දුවේ පුතේ, දැන් තවත් අපිට ගාණක් ලැබිලා තියෙනවා. ඒ ගාණ තමයි තාත්තාගේ වයස මගේ වයසෙන් දෙගුණයට වඩා අවුරුදු 6ක් වැඩි. දෙදෙනාගේම වයස්වල එකතු අවුරුදු 66යි. තාත්තාගේ වයස කීයද? පුංචි දුවේ පුතේ, මේ පළමු ගානයි මේ ගානයි දෙකම අරගත්තාම වයස් පිළිබඳව අහලා තිබුණාට, මොකද මේ ගණන් දෙක සකස් කරන ආකාරයේ දෙවිදියා. කලින් ගානේ තිබුණේ දරුවනේ වැඩි සහ අඩු, නැත්නම් පරතරය පිළිබඳව ප්‍රශ්නයක්.
මේක තියෙන්නේ දෙගුණය තුන්ගුණය කියන කතාවක්. එතකොට අපි දෙගුණ තුන්ගුණය කියලා කියද්දී අපි කරන්නේ අඩු කෙනාව පළමුවෙන්ම හොයාගන්න උත්සාහ කරනවා. ඕන දැන් මේ ගාන මෙහෙමම තියෙද්දි මම අපේ පුංචි දුල පුතාලාගේ අවධානය යොමු කරනවා වෙනස් ගානකට. තාත්තාගෙන ටොෆි වලින් මටමින් දෙගුණයක් අක්කාට ලැබුණි. තාත්තාගෙන ටොෆි ගණන 30 කි. මට ලැබුණු ටොෆි ගණන කීයද? අක්කාට ලැබුණු ටොෆි ගණන කීයද? මම එක පැත්තකින් ලියනවා මම. මොකද මට තමයි අඩුවෙන් ලැබුණේ. මම අනිත් පැත්තෙන් ලියනවා අක්කා. ඉස්සරහෙන් සමාන ලකුණු දාලා ලියනවා 30යි. එහෙනම් මට වගේ දෙගුණයක් අක්කාට ලැබෙනවා. මම මම කියන වචනේ යටින් ලියනවා එක පුංචි කොටුවක්. ඒතර අක්කට ඒ වගේ කොටු දෙකක් ලියනවා. අක්කට දෙගුණයයි. දැන් අපි මොකද කරන්නේ? මේ 30 බෙදනවා කොටස් 3ෙන්. 33 න් බෙදුවාම පිළිතුරු ලැබෙනවා 10ක්. එහෙනම් මට කියන්නේ එක කොටුවක් 10යි, අක්කට කියන්නේ කොටු දෙකක් 20යි. එහෙනම් අපිට මේ ගානත් සකස් කරන්න වෙන්නේ ඒ විදිහටමයි. මගේ වයස අඩුයි, තාත්තගේ වයස වැඩි. ඒ නිසා මොකද කරන්නේ? මම කියලා වචනයක් ලියනවා. මම නැවත ගාන මතක් කළොත් තාත්තාගේ වයස මගේ වයසෙන් දෙගුණයට වඩා අවුරුදු 6ක් වැඩි. එහෙනම් මොකද කරන්නේ? මම කියලා ලිව්වා, තාත්තා කියලා ලිව්වා. මට එක ගොඩයි, තාත්තට ඒ වගේ ගොඩවල් දෙකයි, එකතු කිරීම 6යි. සමාන ලකුණ දැම්මා. එහා පැත්තෙන් මම ලියනවා 66. එහෙනම් පුංචි දුව පුතේ අපි පළවෙනියෙන්ම කරන්නේ මේ 66 න් අර පේන්න තියෙන 6 ඉලක්කම අඩු කරලා දානවා. 66 න් 6ක් ඉවත් කළාම අපිට ඉතුරු වෙනවා 60ක්. දැන් 60 ගොඩවල් 3කට වෙන් කරන්න ඕනේ. මට එක ගොඩයි, තාත්තට ඒ වගේ ගොඩවල් දෙකයි. එහෙනම් 60 අපි 3ෙන් බෙදනවා. 63ෙන් බෙදුවාම එනවා 20යි. එහෙනම් මගේ වයස 20යි. තාත්තට ඒ වගේ ගොඩවල් දෙකක් ඕනේ. 20යි 20යි. හැබැයි තාත්තා ඊටත් වඩා තව 6කුත් වැඩි. 20යි 20යි 40යි. අර 6යි 46යි. එහෙනම් තාත්තගේ වයස අවුරුදු 46යි, මගේ වයස අවුරුදු 20යි. හොඳයි පුංචි දුවේ පුතේ, එහෙනම් ඔන්න අපි දැන් දැනගත්තා මෙවැනි ගණන් සකස් කරනකොට පළමුවෙන්ම අපි කළ යුතු දේ තමයි හොඳින් කියවලා කලබල වෙන්නේ නැතුව ඒ කියවෙන අයගේ අඩු වයස කුමක්ද කියලා හොයලා, අඩු දේ කුමක්ද කියලා හොයලා ඒ ඉදිරියෙන් ලියලා, වැඩි කෙනාව අනිත් පැත්තෙන් ලියලා මේකට පුංචි සටහනක් නැත්තම් කොටුවක් යොදාගෙන සමාන කර දක්වලා පිළිතුරු ලබා ගන්න පුළුවන් කියලා අපි දැක්කා. හොඳයි, අපේ පුංචි දුර පුතාලා උත්සාහ කරන්න මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. තවත් පුංචි දරුවන්ට ශිෂ්‍යත්වයේ ප්‍රථම ලැබෙන මෙවැනි ගැටලු පිළිබඳව අපෙන් අහන්න අපි අපේ පුංචි දුල පුතාලට එවැනි ගැටලු සරලව කියලා දෙන්න අපි උත්සාහ කරනවා. හොඳයි පුංචි දුව පුතේ, අපි එහෙනම් අදත් සමු ගන්නවා නැවත සඳුදා අපේ පුංචි දරුවන්ගේ තවත් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අදහස් කරගෙන සම්බන්ධ වෙනවා. ඒත් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි